ජාතික තරුණ සේවා සභාව මගින් යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ යාපනයේ දිස්ත්‍රික් තරුණ සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙක්ුණා. එහිදී යාපනයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙල ලබන වසරේ ආරම්භන බවයි. එමෙන්ම තරුණ තරුණියන්ට රැකී අවස්ථා ලබා දීමේ වැඩසටහනක්ද ආරම්භන බව ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් කියා සිටියා. ලංකාව ඉස්සර වගා කළා අපනයනය කරා. දැන් අපි මොකුත් අපනයනය කරන්නේ නැහැ. අපි දැන් ඉන්නේ අලුතෙන් කෘෂිකර්මයේ නවීකරණයක් කරන්න. ආණ්ඩුවත් පුද්ගලික සමාගමුත් එකතු වෙලා අපි බලන්නේ ගම් වලට ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගේන්න. ඒ අලුත් ක්‍රම ගේන්න. ඉතින් එන අවුරුද්දේ ඉඳන් මේ වැඩ කටයුතු සිදු වෙනවා. ගමෙන්ම ආදායම් ලබා ගන්න තරුණ තරුණියන්ට අවස්ථාව හම්බ වෙනවා. ලංකාව වැඩියෙන් සුරංග බලයේ තියෙන්නේ උතුරු පළාතේ. කිලිනොච්චි ප්‍රදේශයේ, මන්නාරම ප්‍රදේශයේ, යාපනයේ ප්‍රදේශයේ, මුලතිව් ප්‍රදේශයේ. ඒවා ගන්න මෙගවොට් වලින් නෙමෙයි, ගිගවොට් වලින්. ඉන්දියාවක දැන් කතා කරලා තියෙනවා ඉන්දියාවටත් අපේ බලශක්ති විකුණන්න. දැන් අඩානි එක්ක එක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. පූනකරීන් වැවේ පාවෙන විදුලි බල සටහන් වැඩ කරනවා. ඒ විදුලි බලය රෑට රඳා ගන්න කියලා බැටරි ස්ටෝරේජ් යුනිට් එකක් ඇති කරනවා. මෙගවොට් 700ක ආසියාවේ ලොකුම බැටරි සෙට් එක. මේක ආරම්භ විතරයි. කංකසන්තුරේ සිමෙන්ති සංස්ථාව ඉදමේ අපි ආයෝජන කලාපයක් දානවා. අපි මාංකුලමෙත් එකක් දානවා. ලංකාවේ ආර්ථික අපනයන ආර්ථිකයක් බවට පත් කරනවා. සිංගප්පූරුව වාගේ, මලේසියාව වාගේ, තායිලන්තේ වාගේ, වියට්නාමේ වාගේ අපිත් දියුණු වෙන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා වැඩේ කරනමු හරිද? කවුරු හරි ඒකට විරුද්ධද? තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න කීපයකටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන්නා. ආමානෙන් යෝන්පුරේ තියන්නේ මාර්තු මාසේ දේශගුණය අනුව. එන අවුරුද්දට යෝන්පුරේ දැන් ඉඳන් ලෑස්ති වෙන්න පුළුවන්. කොහෙද යෝන්පුරේ තියන්න හොඳ? ජෆ්නාලවයිනේ සර්. මේ අවුරුද්දේ යෝන්පුර 9ක් දාන හැම පළාතටම. අපි එන අවුරුද්දේ ව්‍යාපනේ තියමු. ජෝන් දෙන් මාක්ස්ට් වාරාර. ජනාධිපතිතුමනි, ලෝ ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක් ඔබතුමා හමු වුණා. මොනව දෙහිදී සාකච්ඡා වුණේ? මං ඉලෝන් මාස් මෙතුමයි කතා කරේ ස්ටාර්ලින්ක් එක ලංකාවට ගේන්න. ස්ටාර්ලින්ක් ගෙනහම කොළඹින් පිට වයිෆයි ප්‍රශ්නේ විසඳෙනවා. ඒ වගේ මෙයා කිව්වා මෙහි තියෙන සූර්ය බලය ශාල බලයක් තියෙනවා, ඒක අරගන්න ඕන කියලා. ඉතින් මම කිව්වා ලංකාවට එන්න කියලා. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස්, තරුණ සේවා සභාපති පසිඳු ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.